අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය මෙලෙස ආරම්භ වන්නේ මම සඳුරු වන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය කොවිඩ් එන්නත ලබා ගන්න යන මුදලම රජයේ සීනිබදු වංචාවෙන් උපේලා සජිත් ගෙන් චෝදනා කොවිඩ් එන්නත හිතුමතේ රටට ගෙනෙන්න හැකියාවක් නැහැ කෙහෙලිය කියයි ශිෂ්‍යත්ව කඩේම් ලකුණු නිකුත් කළ ක්‍රමවේදය ගැන බන්දුල අධ්‍යාපන බලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි. සුන්දර පිටවල පතනේ කේද වාචකයා. මේ වසර අවසන් වීමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මහනුවරට පැමිණ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියන්ගොඩ ශ්‍රී විජිතසිරි අනුනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව අමාත්‍යවරයා පැමිණියේ අස්කිරි පාර්ශවයේ මහා ලේකකාධිකාරී පූජ්‍ය මෙදකම ධම්මානන්ද හිමි බැහැදක ආශිර්වාද ලබා ගැනීම සඳහායි. මේ අතර අමාත්‍යවරයා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. කොවිඩ් රැල්ල කියන්නේ අපේ රටට ප්‍රමණක් නෙමෙයි මුළු ලෝකයේම විරාගත් වසංගතයන්නේ. ඉතින් ඒකට අපි යට වෙනවද? යට වෙලා හැම දෙයක්ම නවත්වනවද? එහෙම නෙවෙයිනේ මේ රට ඊට වඩා බොහොම උග්‍ර අභියෝග වලට මුහුණ දීලා අභියෝග ජයගත් රටක්නේ. කවුද හිතුවේ 30 අවුරුදු යුද්ධේ ওই විදිහට අවසන් කරලා මේ රටට සාමය ඇති කරන්න පුළුවන් වේවිද? ඉතින් අදිෂ්ඨානයක් ඇතුව මෙහෙම වැඩපිළිවෙලක් ඇතුව ඒක කරන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා අපි කොවිඩ් 19ට යට වෙන්නේ නැහැ. හැබැයි ආසල් විවෘත කරනකොට එහෙම නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද වලට යටත් මේක දේශපාලනීකරණය කරන්න හොඳ දෙයක් නෙවෙයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කර සිටියා. මේ රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. දැන් කියන 1978 ව්‍යවස්ථාව අවුරුදු 43ක් පරණ ව්‍යවස්ථාවක්. ඉතින් ඒ කාලය තුළ කතරම් දුරට අපේ සමාජය වෙනස් වෙලා තියෙනවද? අපේ දැඩි අදිෂ්ඨානයක් තියෙනවා මේ අවුරුද්ද අවසානයේ ඉස්සෙල්ලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ක්‍රියාත්මක කිරීමට කල් දැම්ම. ඒ වගේ දෙයක් කල් දැම්මොත් අවුරුදු දෙක තුනක් කල් දැම්මොත් වැඩේ කෙරෙන්නේ නැහැ. කොවිඩ් මර්ධන එන්නත මිලදී ගැනීම සඳහා වැයවන සම්පූර්ණ මුදලම රජයේ සීනිපදු වංචාවෙන් උපයාගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටිනවා. ඒ බුත්තල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂ නායක ජංගම සේවය බුත්තල වගුරුවෙල ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂයෙන්ම ලොකු බලාපොරොත්තු තියාගෙන තමයි ජනාධිපතිවරණය මහමැතිවරණය එක වෙලාවක 169කින් තව වෙලාවක 168කින් සුවිශාල ජයග්‍රහණ රැසක් ලබා දුන්නා. නමුත් ඒ ජයග්‍රහණේ ප්‍රතිඵල අද මේ රටේ පොදු ජනතාවට ලැබිලා තිබෙනවා. එක දෙයක් බොහොම පැහැදිලිව පේනවා මේ ජයග්‍රහණේ ප්‍රතිඵල ලොකු ලොකු ඇත්තනම් භුක්ති විඳින මේ වර්තමාන රජය ස්ථාවර මිලකට සීනි ලබා දෙනවයි කියලා මේ රටේ දැවැන්ත වංචාවක් ක්‍රියාත්මක කරා සීනිබදු වංචාව. එතකොට සීනිබදු වංචාවේ ප්‍රතිලාභ රුපියල් බිලියන 10 අපේ රටට එන්නත ලබා ගන්නට යන ගාණ. හරියටම ඒ ගාණම සීනිබදු වංචාවෙන් රජයට සම්බන්ධ තැරව්කාරී හොඳ ගාණක් ගහලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පොල්තෙල් වලින් ගහලා තියෙනවා. ගහන්නේ පොදු ජනතාවගේ බඩට. හැබැයි ප්‍රතිඵලය අර ධන කුවේරින් භුක්ති විඳින මේ ප්‍රදේශයේ ගොවි ජනතාවට හරියාකාර ආදායමක් අස්වනු විනාශ වෙලා රක්ෂණ වන්දි ලබා ගන්නට හැකියාවක් නැහැ. එහෙම රටේ භයංකාර තත්ත්වය සමාජීය වශයෙන් ආර්ථික වශයෙන් තිබෙනකොට කොරෝනාවේ සෞඛ්‍ය අවදානමක් ඇතුළුව 69 ලක්ෂයක් 68 ලක්ෂයක් වරම් ලබා දුන්නු මේ රජය කරන්නේ මොකක්ද? සීනි වලිනුත් ගහනවා, පොල්තෙල් වලිනුත් ගහනවා, කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලින් Taman සුර සැප විදිය. මෙහිදී පොහොයමලු රජමහ විහාරස්ථානයේ පැමිණි විපක්ෂ නායකවරයා එහි විහාරාධිපති පූජ්‍යපාද ඔක්කම්පිටියේ ඥානানন্দ හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. කොවිඩ් මර්ධනයට අවශ්‍ය එන්නත් හිතුමතේ රටට ගෙනීමේ හැකියාව නොමැති බවත් එය මෙරට තුල ප්‍රායෝගිකව භාවිතා කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලිය යුතු බවත් අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ ප්‍රජාශාලාව ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වමින්.
ලෝකය පිළිගත් එන්නත් සියලු කණ්ඩායමක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට මේ වෙනකොට ඔක්ස්ෆර්ඩ් කියන එන්නත අපි බලාපොරොත්තු වෙනවා පාවිච්චි කරන්න. මොකද එන්නතක් පාවිච්චි කරනවා නම් එන්නත අපිට ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි මේ ලෝකයත් එක්ක ඔය තියෙන ගනුදෙනුවයි ලෝකයේ ප්‍රවණතාවයි අපේ ප්‍රවණතාවේ අතර තියෙන වෙනසයි අතර තියාගෙන තමයි මේ දේවල් අපේ ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. බොහොම අවංකව කියනවා මේ රජය අපි දකිනවා වැඩක් කරන්නට පුළුවන් තනකට මේ රට තල්ලු වෙමින් යනවා. අපහසුකම් මැද්ද. බොහොම අමාරුයි යන්න. අපේ මිනිස්සු හැම්බේ කරන ඉරහඳ ඉල්ලන මිනිස්සු නෙමෙයි. බොහොම සරල දේවල් ಇಲ್ಲ. මූලික දේවල්. හැමෙන් හැමෙන් හැබැයි ස්ථීර සාරව රටට වමනා වැඩ තේරුම් බේරුම් කරගෙන අපි වැඩ කරන ආණ්ඩුවක් පාට පක්ෂ ભેද පැත්තක තියලා ජනතාව එතනින් හිටගනේ කියලා හිතනවා. අපිට ඕනේ හොඳ රටක්. කොළද නේද රතුද කහද නෙමෙයි. ලෝකයේ විශේෂයෙන්ම මේ තරුණ තරුණයන් එක රැකියාවක් එක දෙයක් නෙමෙයි. විදි ගණනාවක් තියෙනවා ජීවත් වෙන්න. අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වෙබ්සයිට් එක ඒක හැක් කරපු එකනේ. යටිනුර පොඩි ළමයි. ළමේ මාත් එක්ක වැඩද? අතේ දක්ෂේ. දැන් යන්නේ BMW එකේ ළමයා. මොකද ඔහු පිටරටත් එක්ක මුදුකාන්ත විකුණනවා. ඒකට අවශ්‍ය කිව්වේ බ්‍රෝඩ්බෑන්ඩ් විතරක් අපිට ලැබෙන සතපහක් අපිට රජයෙන් එපා. අපි හම්බ කරගන්න. අතේ දක්ෂය. ලෝකයේම වෙනස් කරන්න පුළුවන්. අවස්ථාව විතරයි ඔය. අද රටට අවශ්‍ය වන්නේ හුදු ආණ්ඩු පෙරලියක් නොව යුග පෙරලියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතා පවසනවා. 43 වන සේනාංකයේ මංගල ප්‍රකාශයලි දැක්වීමේ අවස්ථාවට කොළඹදී එක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. මිනිසත්කම දැනුම කුසලතාවය පදනම් කොටගෙන දේශපාලන ආර්ථික සමාජීය සහ සංස්කෘතික නව ජීවනයක් අත්පත් කර ගැනීමේ සහ සමාජ ප්‍රඥාව ගොඩනැගීමේ පුළුල් පුරවැසි ව්‍යාපාරයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා විසින් හඳුන්වා දුන් ඉන්න හිතන රටක් 43 වන සේනාංකයේ මංගල ප්‍රකාශයලි දැක්වීම සිදු කෙරුණා. අපේ රටේ මේ පසුගිය අවුරුදු 70ක කාලය ඇතුළත ඇතිවෙච්ච ඒ හොඳ නරක දෙකටම වගකිව යුත්තේ පවුල් හතරක් පමණයි. 1948 අපට නිදහස ලැබුණට පස්සේ ආණ්ඩු මාරුවීම් දහවතාවක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ ඉතිහාසයේ තීරණාත්මක යුග පෙරළි සිද්ධ වුණේ දෙකක් පමණයි. කලකිරීමෙන් පසු වෙන පිරිසක් එකතු කරගෙන හුදු ආණ්ඩු පෙරළියකින් අද මේ රට එක අඟලක්වත් ඉදිරියට ගෙනියන්න බැරි බව. සමහර විට මීටත් වඩා රට අපහසුතාවයට අමාරුවට අර්බුදයට ගමන් කරන්නට ඉඩ තිබෙන බව. ඒ නිසා අද අපට අවශ්‍ය වන්නේ යුග පෙරළිය. වැඩ කරන රටක් වෙනුවෙන් ආපු 2020 වර්ෂයේ සමස්ත ප්‍රාග්ධන වියදම බිලියන 419. වැඩ නොකළාය කියන යහපාලනේ 2019 ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 947යි. මේ දෙසැම්බර් 31 අපි හැමෝටම බලා ගන්න පුළුවන් මේ පාරවල් ලක්ෂ්‍ය කාපට් වෙන හැටි, නිවාස 33000 හැදෙන හැටි, වැඩ සමග ගමට යන හැටි, මේ සියල්ලම පළාත් සභා මැතිවරණයේ ඉලක්ක කරගත්ත අහස් මාලිගා ටිකක් බැලුම් ටිකක් ඇරෙන්න මේ සංඛ්‍යා ලේඛනයේ රුපියල් ට්‍රිලියන 5ක වියදමක් හොයන්න ට්‍රිලියනයක් අතේ තියාගෙන පුළුවන්ද කියන එක ඔබ හැම තීරණය කළ යුතුයි. අද අපිට තනි DSN කුමාරයෝ ගැන බලාපොරොත්තු තියලා මේ රට මිත්‍යාවට යට කළ යුතු නැහැ. අද අපිට අවශ්‍ය DSN පරපුර. අන්නේ DSN පරපුර ගොඩනගා ගැනීම තමයි අප විසින් කළ යුත්තේ තනි පුජ්‍යල වන්දනාවක් වෙනුවට. යහපාලන රජය මහජනතාවගේ අවශ්‍යතාවලට නොව දූෂණයට මුල්තැන දෙමින් කටයුතු කර රට සෑම අතින්ම විනාශ කර දැමු බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. හුන්නස්ගිරිය කෝබර්ට්ස් ගැප් සිට මෙමුරේ දක්වා කිලෝමීටර් 13ක මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ කිලෝමීටර් ලක්ෂයක් හදන වැඩපිළිවෙලේ එක් ව්‍යාපෘතියක් තමයි මේ ව්‍යාපෘතිය. නගර, පළාත්, දිස්ත්‍රික් ඒකාබද්ධ කරන වගේම ගමයි නගරයයි ඒකාබද්ධ කරන වැඩපිළිවෙල තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. අද කොවිඩ් එක නිසා මුළු ලෝකෙම ජනතාව අභියෝග ලක් කරලා තියෙන සබාධර්මයේ මුළු ලෝකෙම ආර්ථිකයත් අභියෝග ලක් කරලා තියෙන අවස්ථාව. අපි අභියෝග දෙයකට මුහුණ දෙන රජය. චීනයට විතර දෙවෙනියලා තිබිච්ච ආර්ථිකය 2015 අෆ්ගනිස්තානයට දක්වා පල්ලෙහාට වට්ටලා විනාශ කරපු ආර්ථිකයක පැත්තකින් ඊළඟට රටේ ආරක්ෂාව විනාශ කරලා රට අනාරක්ෂ කරපු රටක් තමයි අපිට ලැබුණේ. ඒ දෙකත් එක්ක අනිත් පැත්තෙන් අපිට කොවිඩ් අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි අපි කිව්වා මේ රට වැඩබිමක් කරන ඒ විශ්වාසය පරදු කරලා නැහැ. මේ මාර්ග ගැන යහපාලන ආණ්ඩුව හිතලවත් තිබුණේ නැහැ. මේ ගම් ගැන හිතලවත් තිබුණේ නැහැ. මේ ගම්වල මිනිස්සු ගැන කල්පනා කරුවේ නැහැ. ඔවුන් උදේ ඉඳලා හවස වෙනකන් කල්පනා කරේ මහ බැංකුව කඩන්නේ කොහොමද? කොහොමද ව්‍යාපෘතිකෙන් හොරකම් කරන්නේ? දූෂණයට තමයි ඔවුන් මුල් තැන දීලා තිබුණේ. හැම අතින්ම රට විනාශ කරපු යුගයක් තමයි තිබුණේ. මෙරට අධිකරණ පද්ධතිය විසින් දෙනු ලබන තීන්දුව තීරණවල යම් ප්‍රමාදයක් තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් සතුටුදායක තත්ත්වයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ලංකාවේ අධිකරණයේ ක්‍රමවේද ගැන සතුටු වෙන්න බෑ. මොකද ප්‍රමාදයක් තියෙනවා.
දැන් පාස්කු ඉරිදින බෝම්බ ප්‍රහාරය වුණා අල්ලලා තාම කාවවත් දාලා නැහැනේ හිරේ දාලා නැහැ නඩු දාලත් නැහැ ඇමරිකාවෙන් කියනවා ඒ අය නඩු දාන්න යනවා කියන මේ ලංකාව වෙච්ච බෝම්බ ප්‍රහාරයකට මේක නිකන් විහිළුවක් නෙමෙයි මේක නීතිපති දෙපාර්තමේන්තුවෙන් අයි මේවා ඉක්මන් කරලා මේවා කරගෙන යන්නේ නැත්තේ හිරේ ඉන්න ඕනේ මිනිස්සු හිරේ නැහැ ඒ වගේම මිනි මරලා පාර්ලිමේන්තුවේ දියුරුම් දෙනවා රංජන් රාමනායක හොරගම් කරලත් නැහැ රංජන් රාමනායක මිනි මරලත් නැහැ එහෙනම් තියෙන්නේ පැන්නේ චෝදනාවක් නඩුවක් තියෙන්නේ පැන්නේ කතාවක් තියෙන්නේ පැන්නේ ඒව කරලත් නැහැ එමුත් රංජන් රාමනායක අවුරුදු 4කට හිරේ ගිහිල්ලා තියෙනවා හුඟක් රටවල් වල මේ වගේ දඬුවම් දෙන්නේ නැහැ මොකද පුද්ගලයෙකුට නිදහස තියෙනවා කතා කරන්න අධිකරණ තීරණ ගැන කතා කරන්නත් නිදහස තියෙනවා ලංකාවෙදී තියෙන පරණ නීති රීති තියෙනවා ඒවා අපි මෙහෙම ක්‍රියාත්මක කරගෙන යනවා අපි පාර්ලිමේන්තුවේ ඉන්නේ නීති හදන්න අධිකරණයේ ඉන්නේ ඒ නීතිය ක්‍රියා කරන්න ඉතින් අපි පරණ නීතියක් දුන්නොත් අධිකරණයට ඒගොල්ලන් ඒක ක්‍රියාත්මක කරනවා හිරේ ඉන්න මිනිස්සු හිරේ නැහැ කොටස් වෙළඳ පොළේ හොරගම් කරපු මිනිස්සු 2011 12 13 ඇවිල්ලා උත්තරවත් දීලා නැහැ විගණන වලට උත්තරවත් දීලා නැහැ 2020 ශිෂ්‍යත්ව විභාගයේ කඩින් ලකුණු නිකුත් කිරීමේ ක්‍රමවේදය කුමක්ද යන්න පිළිබඳව අධ්‍යාපන බලධාරීන් විසින් කඩිනමින් පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා ඒකොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ රටේ පහේ දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පිළිබඳ මේ එක් එක් ලකුණු වර්ග පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයටවත් අධ්‍යාපන අමාත්‍යවරයාටවත් අධ්‍යාපන ලේකම්වරයාටවත් පැහැදිලි නිශ්චිත අවබෝධයක් තියෙනවද කියලා මට හිතන්න අමාරුයි. ඒට හේතුව තමයි පහේ ශිෂ්‍යත්වයේ සමත් වුණොත් දරුවෙක් විභාගයේ සමත් වීමේ ලකුණ තමයි එක් විභාග ප්‍රශ්න පත්‍රයක ලකුණු 35 බැගින් ප්‍රශ්න පත්‍ර දෙකට 70කට වඩා වැඩියෙන් ගත්තොත් ඒ දරුවා විභාගයේ සමත් දරුවෙක් පහේ ශිෂ්‍යත්වයේ මම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සිටියේදී ලකුණු 70කට වඩා වැඩිපුර ගත්ත සියලු දරුවන් විභාගයේ සමත් අය ලෙස සහතික පතකුත් නිකුත් කළා සියලුම දරුවන්. ඊට පස්සේ දෙවනුව ඒ ලකුණු 70කට අතිරේකව ශිෂ්‍යත්වයේ සමත් වෙන ලකුණ කියලා කියන්නේ ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලබන ලකුණ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරනවා. ඒ ලකුණ මේ වර්ෂයේ පැවතුනේ 169ක් වස්. ඒ ශිෂ්‍යාධාර ලැබීමේවයි ලකුණ. ඊළඟට තුන්වෙනුව දැන් නිකුත් කරලා තියෙනවා ශිෂ්‍යත්ව කඩින් ලකුණ කියලා. එතකොට මේ ලකුණු ගණනය කරන්නේ කවුද? ඒ ගණනය කරන නිලධාරීන් කුමන සූත්‍රයක් පදනම් කරගෙනද ඒ ගණනය කිරීම කරන්නේ? ඒ අයගේ අභිමතානුරූපීවද ඒ කටයුත්ත කරන්නේ? එමෙ නැත්තම් නිශ්චිත ක්‍රමවේදයකට අනුවද කරන්නේ කියන එක පිළිබඳ මෙතෙක් කෙරෙදරව් කිරීමක් කරලා නැහැ. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් අපේ ආණ්ඩුව ඕනෑම පුද්ගලයෙකුට රජයට විරුද්ධව කතා කිරීමේ අවකාශයත් ලබා දීලා තියෙනවා විතරක් නෙවෙයි තමන්ට අවශ්‍ය නම් ජනාධිපතිතුමාට රජයට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න ඒ සඳහා පූර්ණ නිදහසක් දීලා තියෙනවා මිසක් දුෂ්ටයාගේ චරිතයක් රඟපාන දේශපාලඥයන්ගේ මතවලට හුඟකම් දෙන්න සූදානමක් නැහැ ඕනෑම දෙයක් කතා කරන්න විරුද්ධව කතා කර හැකි තැන තමයි පාර්ලිමේන්තු සභාගර්භය. සභාගර්භය ඇතුලේ කෝටාපේ රාජපක්ෂ මහත්මයා ලියාපදිංචි 9 එක කොටසක් භාවිතා කරා කියලා අපේ රටේ අතිගරු ජනතාවට බොහොම කේන්ති යනවා. මෙන්න මේ කාරණා හරහා අපේ රටේ අද වෙනකොට පුදුම විදියට බාසනේ නිදහස නැතුලද රංජන් රාමනායකල හිරේ දැන් අපි නෙමෙනේ. ඒක රනිල් වික්‍රමසිංහ 2017 දාපු එකක් පැමිණිල්ලක් නේ. අපි කිසිම සම්බන්ධතාවයක් නැහැ. අපිවත් දැන් මේ හිරේ අපි මොනවා කළා මාස ගණන් අපි හිරේ ගෙවල් වල දැම්මා. මම කවුරුවත් හිරේ යනවට පෞද්ගලිකව නම් කැමති නැහැ. මොකද අපි හිරේ දුක් විඳ මිනිස්සු විදියට. මේ ව්‍යසනයත් එක්සත් ජාතික පක්ෂ බලය හිටියනම් අපි අනිවාර්යෙන් මේ වෙන විට එන්නත් කොහෙන්ද ලබා ගන්න මේ සියල්ලක් මහදාගෙන අපි මුදලුත් රට ඇතුලෙම හොයාගෙන මේ වෙනකොට අපි වැඩත් පටන් අරගෙන ඉවරයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ රට ගෙනියන්න වැඩපිළිවෙලක් තිබුණා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා අඩුතරමේ පාර්ලිමේන්තුවටවත් එන්න ඕනනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ මේ රට හදන සැලැස්මක් තියෙන පුජ්ජලෙක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ අලුත් ගමනක් ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. නමුත් අවාසනාවට වගේ ඒ දේ සිද්ධ වුණේ නැහැ පාර්ලිමේන්තු මැතිවරණයේදීත්. අවාසනාවට වගේ තාමත් එක්සත් ජාතික පක්ෂයේ වෙනස් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. පහුගිය දවසක මම දැක්කා නායකත්වයේ හැර සෙසු නිලතල බොහෝමයක් වෙනස් කරලා තිබෙනවා. මේක හරියට ඉසේරදේට කොට්ටේ මාරු කරනවා වගේ වැඩක්. ගව ඝාතනයට එරෙහිව සියත අපද පෙරමුණගෙන ඇති පසුබිමක ගොවිතැන සඳහා යොදා ගන්නා මීගවීන් ඝාතනය කිරීමේ කනකටුදායක පුවතක් මාතලේ ලග්ගල ප්‍රදේශයේ පිටවල පතන ග්‍රාම නිලධාරී වසමෙන් අපට වාර්තා වුණා.
මේ නකල්ස් රක්ෂිතය පහළ පිටවල පතන ග්‍රාම නිලධාරී වසමයි. මෙහි ජීවත් වන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ පාරම්පරික ගොවිතැනයි. කනකාටුවට කරුණ වන්නේ මෙලෙස මෙම ජනතාවගේ පාරම්පරික ගොවිතැනට සහාය වන ඔවුන් දරුවන් මෙන් රැක බලා ගන්නා මේකවෙන් කලක සිට අතුරුදන් වීමයි. මෙම ගොවීන් පවසන්නේ මෙලෙස මේ ගවයින් අතුරුදන් වීම සම්බන්ධයෙන් අදාළ අංශ කොතෙකුත් දැනුවත් කළද ඔවුන්ට මෙතෙක් නිසි විසඳුම් ලැබී නොමැති බවයි. කීප වතාවක්ම බලධාරීන්ට මතක් කරා ආරක්ෂාල් සෙනෙලදාරී දැනුවත් කරලා තියෙනවා. නමුත් අද වෙනකන් කිසිම පිළිසරණක් ලැබිලා නැහැ. අපි ඉල්ලන්නේ මේ කොට්ටාසේ ආපු නැති කෙනෙක් ඉල්ලනවා නම් මේ කියන කොට්ටාසේට එන්න. ඇවිල්ලා මේ මිනිස්සු ඉදිරියට දුක බලන්න. දුක බලලා මේක ඇත්ත පැත්ත මොකද්ද කියලා තේරුම් අරගෙන ඇත්තටම කරන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් ඒක තමයි කරන්න ඕන දේ. මොකද වෙන විකල්පයක් නැහැ. මොකද හේතුව මේ සත්තු ටික නැතුව මිනිසුන්ගේ කොයි තරක් කරගන්න බැරි වුණොත් එහෙම වෙන්නේ. මිනිසුන්ටත් අර සත්තුල්ට වෙච්ච දේ කරගන්න තමයි වෙන්නේ. මීට ආසන්නතම සිදුවීම වාර්තා වූයේ පසුගියද රිවර්ස්ටන් වෙත ගමන් කරන මාර්ගයේ ආසන්න ප්‍රදේශයේ නිදෙල්ලි සිටි මේ ගවයින් දෙදෙනෙකු මරා එම ගවයින්ගේ ශරීර කොටස් මාර්ගයේ දමා ගොස් තිබේදී හමු වීමයි. මේ ගොම දුක්මාන්තලා මේ හරක් හදාගන්නේ හරක් වෙඩි තියලා ඉන්නේ ඔළු දෙක පාරේ තියලා කපාගෙන අරයි යනවා. ඉතින් මෙහෙම ගියොත් මේ ගමේ ගොවිචන් කරන අපේ ගොවි ජනතාවට කිසිම මෙයකක් නැහැ. මෙම ගම්වසින් නිසි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ තම ගොවිතැනට සහාය වන දරුවන් වැනි මෙම මේ ගවයින් මෙලෙස දඩයම් කරන පිරිස අතරම් කොටගෙන ඔවුන්ට දඩුවම් ලබා දී තම ගම මෙන්ම මෙම මේ ගවයිනුත් ආරක්ෂා කර දෙන ලෙසයි. දැන් පොසිටිව් මිනිට් විශේෂාංගය. මදුරු ඝනත්වය අවම කිරීම සඳහා මදුරුවන් පලවා හැරීමේ නව උපකරණයක් නිබඳ වීමට ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ සිසුවෙකු සමත් වී තිබෙනවා. දසුන් සත්සර නැමැති මෙම සිසුව ජනාධිපති විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. දසුන්ගේ පියා ගොවි මහතෙක් වන අතර ඔහු ප්‍රකාශ කර සිටින්නේ ගොවිතැන් කර ලැබෙන මුදලින් සිය දරුවාගේ නව නිර්මාණය සඳහා හැකි උපරිම අයුරින් සහාය දක්වන බවයි. මේ සඳහා සහාය විය හැකි පුද්ගලෙක් සිටිනම් මෙම උපකරණය තවදුරටත් වැඩිදියුණු කරගත හැකි බවයි සිසුව පවසන්නේ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පෑලියගොඩ මැලින් වෙළඳ සංකීර්ණයේ නව සේවා මධ්‍යස්ථානයක් රාජ්‍ය අමාත්‍ය ශෙහන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. එහිදී සංකේතාත්මක ණය ප්‍රදානය, තැන්පතු බහර ගැනීම, ලීසින් ණය ප්‍රදානය සහ ATM සහ CDM අඩංගු ඊසි සෝන් කුටිය විවෘත කිරීම සම්භාවනීය අමුතනකින් සිදු වුණා. ගොවි ජනතාවගෙන් තමයි අපි පෝෂණය වුණේ. ග්‍රාමීය වශයෙන් අපි මේ බැංකුව ආරම්භ කරනකොට ශ්‍රී ලංකා මහ බැංකුව වශයෙන් ප්‍රධාන වශයෙන්ම පරමාර්ථය වුණේ මේ යටම ඉන්න ආර්ථික වශයෙන් සවිසත්වයක් නැති කොටස කොහොමද ඒ අයට අපි මූල්‍ය සම්පත් ලබා දීලා මූල්‍ය සම්පාදනය කරලා ඒගොල්ලන්ට දැනුම දීලා ඒගොල්ලන්ව මේ තත්ත්වයෙන් ගොඩගෙන එහි එන ආර්ථික ප්‍රතිඵල ජාතික ආර්ථිකයට එක් කරන්නේ කොහොමද කියන එක තමයි අපේ ප්‍රධාන පරමාර්ථය. පිරිසිදු කාරක නිෂ්පාදනය කර දීප ව්‍යාප්තව බෙදා හරිනු ලබන ආයතනයක් වන ඔක්සි හෝල්ඩිංස් ආයතනය වගේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබෙනවා. මෙම සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ පළමු වැඩ කොළඹ ශාන්ත බෙනටික් පාසල කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වුණා. ඒ අනුව ශාන්ත බෙනටික් විද්‍යාලයට අවශ්‍ය පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය ලබා දීම මෙහිදී සිදු වූ අතර මෙම ආයතනය පවසන්නේ ඔවුන්ගේ මෙම ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් පිරිසිදු කාරක ද්‍රව්‍ය අවශ්‍ය ඕනෑම පාසලකට හෝ දේවස්ථානයකට මේ සඳහා ඉල්ලුම් කළ හැකි. Bye-bye.
ඇත්ත වශයෙන්ම අපි තීරණය කරේ කාලීන අවශ්‍යතාවයක් කියලා අපි හිතුවා පාසල් පටන් ගැනීමට පෙර මේ ළමුන්ගේ අද තියෙන ඇත්තටම මේ තියෙන දැවෙනතම ප්‍රශ්නයක් කොරෝනා වසංගතය හින්දා නමුත් ඒක අපේ තියෙන එකටම නිෂ්පාදනය කරන ලද මේ සියලුම පිරිසුදු කාරක ද්‍රව්‍යයන් විශේෂයෙන් මෙඩිටෝල් කියන එක මෙඩිටෝල් කියලා කියන්නේ සාමාන්‍ය පිරිසුදු කාරක විෂ බීජ නාශකයක් ඊට අමතරව සම්පූර්ණ ඒ කියන්නේ නිවසකට ආයතනයකට පාසලකට අවශ්‍ය හැම පිරිසුදු කාරකයක්ම අපි නිෂ්පාදනය කරනවා ශ්‍රී ලංකාවේ තාක්ෂණික විප්ලවයේ නව සංදිස්ථානයක් පසු කරමින් CNP සිලෝන් සමාගම විසින් වීනෝ නාමයේ සහිත නව මෘදුකාංගයක් හඳුන්වා දෙනු ලැබුවා. මෙවකින් ජනතාවට තම දෛනික කටයුතු වලදී අතිශය ප්‍රයෝජනවත් වන ශේෂ්ත්‍ර ගණනාවකට මඟ පෙන්වමින් කාර්යක්ෂමතාවයෙන් කාර්යයන් කර ගැනීමට මඟ පාදා දෙනු ලබනවා. මේ චන්ද්‍රිකා තාක්ෂණය හරහා Android දුරකථන මගින් ඔබ වෙත සමීප වන අතර ඒ හරහා ඔබගේ එදිනදා කාර්යයන් සහ ඉලක්ක වෙත පහසුවෙන් යා හැකි වනු ඇති. සේවා ගෙදරට වැඩ කරන කෙනෙක් අවශ්‍ය නම් ඒ කියන්නේ හය ගන්න තැනක් වුණත් ගෑරේජ් එකක් වුණත් ඒ කියන්නේ පොල් කඩන තැනේ ඉඳලා හෙලිකොප්ටර් සය කරන තැනට එනකන් සේවල් මේක හරහා ලබා ගන්නවා. අනිත් එක තමයි මේකේ විශේෂත්වයක් තියෙන්නේ ඇප් එකේ ළඟම ලොකේෂන් එක Google Map එක ඇතුළේ පෙන්නනවා. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි හැම වෙලේම මාධ්‍යන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.